සුබ සහ වෘත්තීමය සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. ජාතික විද්වත් සංවිධානයේ ගරු සභාපති ගරු ලේකම් සහ වේදිකාවේ සිටින අනිත් වෘත්තිකයන්ගෙන් අවසර. ජාතික විද්වත් සංගමයේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංවිධානයේ සභාපති ඇතුළු සංවිධාන කමිටුවේ සාමාජිකයන්ගෙන් අවසර. අද මෙතනට පැමිණ සිටින සියලුම වෘත්තිකයන්, මගේ හිතමිත්‍රයන් සහ සියලු දෙනාගෙන්ම අවසර. මං හිතන්නේ මට මේ වෙලාවේදී මගේ කර්තව්‍යය තමයි පහසු වෙනවා. හේතු දෙකකින් දා එකක්, පළමුවෙන්ම මේ සංවිධාන කමිටුවෙන් ලබා දුන්නු වීඩියෝ කොට ඒකෙන් මං හිතන්නේ අපි සියලු දෙනාටම ඇයි මෙතනට පැමිණෙන්න අවශ්‍යතාවයක් ඇති වුණේ කියන, ඇති වෙන්න ඕනේ කියන එක මේ වීඩියෝ පටියෙන් මනාව පැහැදිලි වෙන ආකාරයට පිළියෙල කර තිබුණා. ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ සභාපතිතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. මම හිතන්නේ අපි සියලු දෙනාම දන්න කාරණ එකතුවක් හැටියට තමයි මේ රටේ තියෙන තත්ත්වය ගැන අපිට ඒත්තු ගැන්වෙන්නේ. මම එතුමාගේ කතාවට කරුණු කීපයක් එකතු කරමින් වෘත්තිමය අවශ්‍යතාවය ඇයි අපේ රටේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය වෙන්නේ කියන එක කෙටි ආකාරයෙන් පැහැදිලි කිරීමක් කිරීමට උත්සාහ කරනවා. ඒක මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාවට සහභාගී වීමට අපේ මෘතු විශ්වවිද්‍යාලයේ අපේ ඉංජිනේරු ශිෂ්‍යයන්, වාස්තු විද්‍යා ශිෂ්‍යයන්, තොරතුරු සාක්ෂි ශිෂ්‍යයන් වෘත්තිකයන් හැටියට මට කරපු ආරාධනාවට. අපි දන්නවා රටක සංවර්ධනය මනින සහ එහි ශීඝ්‍රතාවයේ මනින නිර්ණායකයන් ඕන තරම් තියෙනවා. අර වීඩියෝ පටින් කියවුණා වගේ අපේ විදේශ ණය ට්‍රිලියන 10යි ගානක්, 10.7ක්ද පොයිද 2017 අන්තිමේදී. හැබැයි මේක 2013 ඉඳලා ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඊට සමගාමීව රටේ දළ නිෂ්පාදනය වෙනස් වෙලා නැහැ. මම හිතනවා එක්තරා ආකාරයකින් මුදල් ණයට ගැනීමත් සමග ඒ යම් ආකාරයකින් සංවර්ධනය පෙන්වන නිර්ණායකයන්ගෙන් පිළිබිඹු වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් යම් කිසි දෙයක් අපි නොතේරන ආකාරයකට, අපි නොසිතන ආකාරයට වෙලා තියෙනවා. ඒක මොකක්ද කියන එක බලන්න වෘත්තිකයාගේ වගකීමක් බවට පත් වෙනවා. ඒ කෙටි උදාහරණයක් හැටියට ගත්තොත් නිර්ණායකයක් හැටියට තමයි මම මට පෙන්වන්න තියෙන්නේ. මට මේ වෙලාවේදී කතාවක් මතක් වෙනවා. ඉස්කෝලේ යන කාලේදී මේ නිර්ණායකට වඩා හොඳින් පැහැදිලි වෙන අපි ඉන්න තත්ත්වය ගැන මට මතකයි. මම ඉස්කෝලේ යන කාලේදී සිල්වින පත්‍රයේ මම දැක්කා ව්‍යාපෘතියකට පැමිණි ජපන් ජාතිකයෙක් සිංහලෙන් කියලා තියෙනවා. මම හිතන්නේ දැන් මගේ වයසත් උතුමන්ලට හිතා ගන්න පුළුවන්, මේ අවුරුදු 50කට විතර කලින් මම සිල්වින පත්‍රයේ දැකුවා. ඒ ජපන් ජාතිකයා කියලා තියෙනවා සිංහලෙන් උච්චාරණය කරලා. සමහර අය මෙන් දන්නවත් ඇති, සිංහලයා මෝඩයා කැවුම් කාන යෝධයා වරදි, සිංහලයා නුවණකාරයා හැබැයි ටිකක් කමීලි. ඒ මම ඒ විදිහටගේ උච්චාරණය පත්‍රයේ. මං හිතන්නේ එතුමා සිංහලයා කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයා කියන එක. ඒ අවුරුදු 50කට විතර කලින් මම හිතන්නේ එතුමා කියන්න හදලා තියෙන්නේ සිංහලයා නැත්තම් ශ්‍රී ලාංකිකයා දැනුම මේ කාලයේදී හරියට පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපේ තියෙන උදාසීනකම, කම්මැලිකම එතුමා දකින්න විදිහට. නමුත් අපි දන්නවා අවුරුදු 2500කට කලින් අපේ ඉතිහාසය උදාහරණයක් කියනවා වානේ නිෂ්පාදනය කිරීමත් මේ ලංකාවේදී සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ මෙතන ඉන්න මගේ හිතවත් මහතුරු දන්නවා ඉංජිනේරුවන් මේ සිද්ධ වෙලා තියෙනවා. මේකේ කතාවේ ලස්සන වැඩේ කියන්නේ මීට අවුරුදු 3කට විතර කලින් ජපන් අගමැති
සිංචෝ අබේ ලංකාවට පැමිණි වෙලාවේදී එතුමාගේ කතාවේදී එතුමා ඉස්මතු කළ කියනවා සිංහලයන් ලාංකිකයන් ජපන් ජාතියට ගරු කරනවා එතුමා කියනවා අපි කියනවා කියලා ජපන හපන කියලා ඉතින් මේ දෙක එකතු කරලා බැලුවාම මට ඇත්තටම ලැජ්ජයි අවුරුදු 50කට කලින් අපිට ඒ අර ජපන් ඉංජිනේරුව දුන්න ඉඟිය අවුරුදු 50ක් ගිහිල්ලත් අගමැති ඇවිල්ලත් කියන්නේ අපි හැම වෙලාවෙම හිතන්නේ ජපන හපන අපි කොතනද ඉඳලා තියෙන්නේ අපි අවුරුදු 50ක් මොකද කරලා තියෙන්නේ අපේ වෘත්ති කියන්නේ මොනවද කරලා තියෙන්නේ ඇත්තටම ලැජ්ජා වෙන්න යුතු කාරණයක් තව උදාහරණයක් ගන්නම් මම මේ කියන්න හදන්නේ වෘත්ති කියන්නේ හැටියට අපි මොනතරම් ඒ අයගේ සහයෝගයේ සංයෝජනය වටේ සංවර්ධනයට පාවිච්චි කළ තියෙනවද කියලා. දෙවෙනි උදාහරණය තමයි මම සම්බන්ධ වුණා අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෙරුණු වැඩසටහනකට චීන සමාගමකින් පරිගණකයන් ලංකාවේ විශ්වවිද්‍යාල ළමයින්ට ත්‍යාගයක් හැටියට ප්‍රදානය කරනවා. මෙතනදී රජයේ උසස් නිලධාරී කතාව පවත්වමින් කියනවා අපි චීන රජයත් එක්ක මම චීන රජයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ මට චීන රජයත් එක්ක අපි තම සහයෝගයෙන් වැඩ කරනවා. උදාහරණයක් කියනවා නම් එතුමා කියනවා මීට අවුරුදු 40කට විතර චූවෙන්ලායි අග්‍රාමාත්‍යවරයා සිටින කාලයේදී අපි චීනයට ස්වාභාවික රබර් දීලා ඒ වෙනුවට හාල් ගත්තා චීනය කොයිතරම් දුරට අපිට උදව් කළා තියෙනවද කියලා. ඒ කතාව අහනකොට මට හිතුණා අනේ ඇත්තට අපි මොනතරම් මෝඩ ජාතියක්ද හාල් ගන්න ඒ කාලෙදි රබර් පිටරට යවලා මං හිතන්නේ ලංකාවේ තියෙන ස්වාභාවික රබර් තමයි ලෝකේ තියෙන හොඳම රබර් වර්ගය. ඒ හාල්ලරන් කාලා අවුරුදු 50කට පස්සෙත් ඒ තවම ස්වාභාවික රබර් පිටරට යවනවා. ඔන්න අපේ දැන් තියෙන තත්ත්වය. ඉතින් මොකද මේ උදාහරණ දෙකෙන්ම පේන්නේ කොහේතරම් අපි ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? අපි ඒක ලැජ්ජ වෙන්න ඕනේ හේතු දෙකක් තියෙනවා. අපේ උසස් නිලධාරියෙක් ඒක උච්චාරණය කරලා තියෙනවා අපි ඉන්න තත්ත්වය ගැන. මම චීන ජාතිකයෙක් වුණාම මම ආඩම්බර වෙලා මම කල්පනා කරනවා මේ ශ්‍රී ලාංකේයන්ට මොලයක් නැද්ද මේ රබර් ටික නිකන් දෙන්නේ නැතුව අඩු ගානේ අවුරුදු දෙකක් විතර රබර් දීලා ඒ රබර් වලින් මොනවද මේක රටේ ඇතුළත වැලියු එඩිෂන් එක නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා කල්පනා කරන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න හැකියාවක් තිබුණ නැද්ද? ඇත්තටම තිබිලා නැහැ. හරියට බැලුවොත් අර වීඩියෝ පටේ තියෙනවා අපි කොච්චර අමුද්‍රව්‍ය පිටරට යවනවද කියලා. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. අපි වෘත්තිකයන් හැටියට විශේෂයෙන් අද මෙතන පැමිණලා ඉන්නේ ඉංජිනේරු වෘත්තිකයන් අනිත් වෘත්තිකයන්ටත් මේ අදාළ වෙනවා. අපි එක්තරා දුරට ලැජ්ජ වෙන්න ඕනේ නිදහස් අධ්‍යාපනය ලැබලා. නමුත් ඒක නැවත වරක් අපේ සමාජ සංවර්ධනයට යොදා ගන්න අපිට හැකියාවක් තිබුණේ නැත්තේ ඇයි කියන එක. මම මෙහෙම දකිනවා. දේශපාලනය 1948 නිදහස ලැබුණාන් පස්සේ අපි අපේ දේශපාලනය කරගෙන යනවා. මම දකින්නේ මේකේ මේ ව්‍යසනයට මේ අවස්ථාවට මේ පත්වලා තියෙන තත්ත්වයට මූලික හේතුව ඇවිල්ලා දේශපාලනයේ වෘත්තිකත්වය නැතිකම. ඒ කියන්නේ මොකද වෘත්තිකත්වය? වෘත්තිකය අපි මෙතන සීල දෙනවා දන්නා වෘත්තිකය මෙතන ඇවිල්ලා ඉන්නේ. වෘත්තිකයකට වෘත්තියකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. වපසරියක් තියෙනවා. ශේෂ්ත්‍රයක් තියෙනවා. වෘත්තිය කරන ක්‍රමයක් තියෙනවා. සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ ඒක අධ්‍යයනය කරනවා. නිරීක්ෂණය කළා. ඒ සැලැස්මට අනුව සිද්ධ වුණ නැත්නම් නැවත වරක් ඒ වෙනස් කරලා ඒ අනුව ප්‍රතිඵලය අපි සැලසුම් කරපු ප්‍රතිඵලය ලැබෙන තෙක් අපි ඒ වෙනස් කළ යුතුයි. මම දන්නවා මේ වෘත්තිකය හැම දෙනාම තමන්ගේ කොම්පැනියේ තමන්ගේ වැඩ කරන ස්ථානයේ මේ ආකාරයෙන් තමයි වෘත්තිය ක්‍රියාත්මක කරන්නේ. එහෙම නොවනවා නම් සැලසුම් වෙනස් කරන්න ඕනේ. වෘත්තිකයක් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල බලාපොරොත්තුව ප්‍රතිඵල එල්ල කරගෙන තමයි තමන්ගේ කටයුතු කරන්නේ. ඒක තමයි වෘත්තියේ ලක්ෂණය. මොන පුද්ගලයා කරත් ඒ ලැබෙන ප්‍රතිඵලය එක හා සමාන විය යුතුයි. ඒක තමයි වෘත්තිකයේ ලක්ෂණය. අවංක වෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ වෘත්තියේ අභිමානය රකින්න ඕනේ. විනයගරුක වෙන්න ඕනේ.
ඇන් සහ තමන්ගේ ආකල්ප මේ ඔක්කොම ටික එකහ වුණාම තමයි වෘත්ති ටික එක දෙන්නේ. ඉතින් දේශපාලනය තුල දේශපාලනය කරන පුද්ගලයන් තුල එයට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයන් තුල එයට සම්බන්ධ වෙලා ඉන්න අමාත්‍යාංශ තුල මේ ලක්ෂණය තියෙනවද? මං හිතන්නේ එහෙම තිබුණා නම් අපි ප්‍රතිඵල බලාගෙන තමයි අපි වැඩ කටයුතු කරන්නේ. එහෙම ප්‍රතිඵල බලාගෙන කරලා නැහැ. කිසිම අමාත්‍යාංශයක මම හිතන්නේ දැන් ඉන්න වෘත්ති කියන අඩු ගානේ ඒ කරන ව්‍යාපෘති වලට ඇරෙන්න සමස්තයක් හැටියට ප්‍රතිඵල බලාගෙන කරලා නැහැ. ඒ කියන්නේ වෘත්තිකයන් හැටියට අපි ඒ න්‍යාය ඒ ක්‍රමවේදය පාවිච්චි කළ නැහැ. ඒක හින්දා මං හිතන්නේ අපිට දේශපාලනඥයන්ගෙන් වගවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. වෘත්තිකයෙන් වගවීමක් බලාපොරොත්තු වෙන ඒකේ ක්‍රමවේදයක් තියෙන හින්දා ඒ ඉතිහාසයෙන් අපි ඒක ගෙනියනවා වසරක් පාසා ඒ ක්‍රමවේදය තුලින් අපේ වෘත්තිය උසස් තත්වයකට යනවා. මේ වගවීම දේශපාලනඥයන්ගෙන් ලබා ගැනීමට අපිට ක්‍රමවේදයක් නැතිකම තමයි මූලික. පාට දේශපාලනය හින්දා පැත්තෙන් පැත්තට මාරු වෙනවා. අපි කිසිම දවසක දකින්නේ නැහැ ප්‍රතිඵලයක් මොකක්ද කියන එක. උදාහරණයක් ගත්තොත් රටවල් කීපයක බලන්න, කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය අරන් බලන්න, චීනයේ කොච්චර විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් ඉන්නවද කියලා. පසුගිය රජයේ චීනයේ උසස්ම තනතුරු 9 8 ඉඳලා තියෙන්නේ විද්‍යාඥයන් හා ඉංජිනේරුවන්. දකුණු කොරියාව ගත්තත් එකයි, සිංගප්පූරුව ගත්තත් එකයි, මැලේසියාව ගත්තත් එකයි. මම මේ උදාහරණ ගන්නේ අග්නිදිග ආසියාවෙන්. මොකද මම හිතන්නේ දකුණු ආසියාවේ තියෙන නිර්ණායකයෙක් එක්ක අපිට සතුටු වෙන්න බෑ. අපි ඉහළට යනවා නම් අපිට ඉලක්කයක් තියෙන නිර්ණායක ගන්න ඕනේ. අපේ දකුණු ආසියාවේ තියෙන නිර්ණායකයෝ වලින් අපිට සතුටු වෙන්න හැකියාවක් නැහැ. මොකද ඒක නෙමෙයි අපේ ඉලක්කය වෙන්න ඕනේ. ඉතින් ඒ එක කල්පනා කරලා බැලුවොත් ලංකාවේ ඉන්න දේශපාලනඥයන්ගෙන් දේශපාලනේ සම්බන්ධ වෙලා ඉන්න අය මොනතරම් ඉන්නවද වෘත්තිකයන්? හේතුව මේ තියෙන වේදිකාව තුළ වෘත්තිකයන්ට එහෙම සම්බන්ධ වීමට හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් ඇති කරන තත්ත්වයක් ඇති වෙලත් නැහැ. ඉතින් මං හිතන්නේ මං මේ වෙලාවේ දකින්නේ අපි කොහොමද දැන් වෘත්තිකයන් අපි දැන් කිව්වට අපිට වෘත්තිකත්වය ඉංජිනේරුවන් මෙතන ඉන්නවා අපි කොහොමද එකපාරම මේකට සම්බන්ධ වෙන්නේ? මම කෙටි කාලීන මගේ යෝජනාවක් තියෙනවා. යෝජනාව තමයි වෘත්තිකයන් හැටියට අපි දේශපාලනඥයන්ට අපි ඉල්ලා හිටින්න ඕනේ, පෙරත්ත කරන්න ඕනේ, කියා සිටින්න ඕනේ. සමාජයේ මේ දැන් තියෙන අපි දකින සමාජයේ ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ අපිට පුළුවන්ද ගිහිල්ලා රජයේ යම්කිසි තැනකින් ඕනම කෙනෙකුට යම්කිසි සේවයක් ලබා ගන්න පුළුවන්ද අඳුරන කෙනෙක් නැතුව? ඉස්පිරිතාලයකට ගිහිල්ලා හරි සේවයක් ලබා ගන්න පුළුවන්ද? තමන් ඇඳුරුකම පාවිච්චි කරන හැම එක්කෙනෙක්ම ඒ වගේ ක්‍රමයක් තමයි භාවිතා කරන්නේ. පාරට බැලලා වාහනයකෝ පොදු ප්‍රවාහණයෙන් යන්න පුළුවන්ද? හරියාකාරව අනිත් අයගෙන් තමන්ට විනයක් ආරක්ෂා කරන විනයක් රකින්න ක්‍රමවේදයක් දකින්න නැතුව ඒ කිසි දෙයකින් අපිට කරන්න බෑ. මම හිතන්නේ අපේ ඒ සමාජයේ තියෙන අඩිතාලම වෘත්තීමේ විනයක් ඇතුව කරන්න පුළුවන් ආකාරයට කෙටි කාලීනව පත්කල යුතුයි කියලා අපි බල කර සිටින්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ කෙටි කාල වෘත්ති කියන්නේ. ඒ තුලින් තමයි අපිට සමාජයේ විශ්වාසය දිනා ගන්න පුළුවන්. අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් වෘත්ති කියන්නේ මේ මං පාවිච්චි කරපු වචනේ තමයි ප්‍රචණ්ඩත්වය. ප්‍රචණ්ඩත්වය කියන එක ඒ කියන්නේ විනයක් නැතුව අනිත් අයට ගරු කිරීමක් නැතුව තමන්ගේ කර්තව්‍ය කරගැනීම සඳහා පාවිච්චි කරන බලය. ඒක මේ දේශපාලනඥයෙක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඒක වෙලා තියෙන්නේ දේශපාලනඥයන් තුලින් සමාජයේ මේ තියෙන ව්‍යුහයට ඒක ප්‍රේරණය වෙලා තියෙනවා. මං හිතන්නේ ඒ වෙනස් කිරීමට අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒ තුලින් අපිට සමාජයේ විශ්වාසය දිනා ගන්න පුළුවන්. ඊට පසුව පුළුවන් දිගු කාලීනව අපි කොහොමද දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ වෘත්තිකයන් හැටියට අනිත් රටවල වගේ දේශපාලනය තුලින් පාර්ලිමේන්තුවට හෝ ඒ අවශ්‍ය කරන පරිපාලන සේවයට සම්බන්ධ වෙන්න. ඉතින් මං හිතන්නේ මම දකින්නේ කෙටි කාලීන විසඳුමක් හැටියට අපිට එහෙම කරන්න පුළුවන් නම් ජාතික විද්වත් සංවිධානයේ තුල ඉන්න වෘත්තිකයන්ගේ සංවිධානය හරහා ඒ තුලින් අපිට ඉදිරියට ලබා ගන්න පුළුවන් ඒ විශ්වාසය. ඊට පසුව අපි මේ ජාතික විද්වත් සංවිධානයේ තියෙන ක්‍රමවේදය තුලින් දිගු කාලීනව
දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්න හැකියාවක් ලැබෙන්න හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. අපේ මේ දැන් මේ ආරම්භ කරපු උනන්දු තුලින් අපිට අපේ ඉලක්කයන් කරා ගමන් කිරීමට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් මම මගේ වචන ස්වල්පය මෙතනින් නවත්වනවා.